මැණිකක්සේ කලාලව තුළ දිස්නේ දෙමින් වැජබුණු ඕ අද දවසේ බොහෝ නිහඬ චරිතයක් ඇති නිසාම පුවත්පතක් විසින් ඇයව අමතානි ඒ නිහඬ බවට තතුද ඇගේ කුරුඳුන් ප්‍රේමයේ තතුද නිසා ඒ යට ගියාවේ සුන්දරත්වය ඇය මෙසේ මතකයෙන් නගන්නට ඇත. අද සමාජය මෙන් සංකීර්ණ නොවූ නිදහස් පසුබිමක සැබවීමන සුන්දර වූ ළමා කාලයක කිරිලියසේ නිදහසේ ගත කරමින් අවුරුදු 14ක තරම් ලාබා යුවතියකව සිටියේදී තමයි මට වඩා වසර 3කින් වැඩිමහලු ඔහු ප්‍රථම ප්‍රේමයේ මිහිරියාව මගේ සිතට ඇතුළු කරන්න උත්සාහ කළේ. ඔය කියන කාලේ දකින දකින අය මම ලස්සනයි කියනවා. ඒත් මට ඒ හැටි ඒ ගැන දැනීමක් තිබුණේ නැහැ. කොළඹ පාසලක අධ්‍යාපන ලැබපු නිසා කොළඹ තියෙන ප්‍රධාන පිරිමි පාසල්වල ළමයි තමයි අපිට නිතර මුණ ගැහෙන්නේ. ඔන්න ඔය විදිහට දැකලා මාගෙන් හිතේ නෝට් එකක් දාගෙන තමයි ඔහු අපි පදිංචි නාවල ප්‍රදේශයේ කරක් ගහන ගත්තේ. කොහොම හරි මෙයා නාවල අපේ ගෙවල් පැත්තේ යාළුවෙක්ගේ මාර්ගයෙන් කන්ටැක්ට් එකක් හදාගෙන හැමදාම හවසට ක්‍රිකට් ගහන එක පුරුද්දක් කරගත්තා. ඒ කාලේ ඉතින් ගැහැණු පිරිමි ભેදයක් නොතිබුණු නිසා නොදැනම හොඳ මිතුරන් වුණා. මටවත් නොදැනීම ඔබ දැකුමෙන් මා නෙද ලැබුවේ ඇති ඉහළම සතුටයි මිලවේ කියන තැනට මා පායසෙව්වා. අපේ ගෙවල් පැත්තේ කොල්ලෝ කෙල්ලෝ එකතු වෙලා පාටියක් ලෑස්ති කරලා තිබුණා. ඒකෙදි තමයි අපි ටිකක් දැනගෙන අපි ගැන කතා කළේ. එතනදී මම දැනගත්තා මෙයා සියලුම යාළුකම් හදාගෙන ඇවිත් තියෙන්නේ මාව එම් කරගෙන කියලා. ඔය විදිහට අපි හිතවත් වෙනකොට මම දැනගත්තා එයා ඉගෙනගත් පාසලේ ක්‍රිකට් කැප්ටන් කියලා. එයාගේ බැට් එකේ ඩාලින් මැණික් කියලාත් ලියලා තිබ්බා. එතකොට හැමෝම හෙව්වේ කවුද මේ මැණික් කියලා. ඊට පස්සේ ඔහු වැඩිදුර අධ්‍යාපනයට විදෙස්ගත වුණා. එතකොට මමත් ටිකක් ෆීල්ඩ් එකට එන ගමන්. ඔන්න ඉතින් හැම ලියුමකින්ම මාව කන්ට්‍රෝල් කරන්න ගත්තා. අන්තිමට මගේ හිතට ආවා නෑ මේක ඕනම නැහැ කියලා. එතනින් මම නැවතුණා. දැන් ඔහු විවාහකයි. මම අවිවාහකයි. හැබැයි මං යම් සිද්ධියක් සිදු වුණේ ඇයිදැයි සොය සොයා ඒ පස්සේ දුවන චරිතයක් නම් නෙවෙයි. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට නම් පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එබ්බොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.